ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ මන්ත්‍රිකා ඔව් ශ්‍රීහාන් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරියේ යටතට කැබිනට්ටුව ඒකමතික තීරණයක වරායේ අකුරට වැඩ නැවති තීන්දුවත් සමග වෘත්තීය සමිති යලි සේවයට කුඩු ලොවේ ගෝඩ්ෆාදර් කිමුලෑලේ ගුණා පුතත් එක්කම ඉන්දියාවේදී ඉතැලේ වෙඩික්කරු බුම්මාත් කොටුවෙයි කොරෝනා මරණ ලයිස්තුවට වෛද්‍යවරයෙකුත් එක්වෙයි දකුණේ ආණ්ඩුකාර විලීත් හිටපු කතානායක වීජමුත් පොසිටිව් දෙමළ ඩයස්පෝරාවටත් රට වනසන න්‍යායපත්‍රවලටත් ඉඩ දෙන්නේ නැහැ පොලිස් ප්‍රකාශක අජිත් දැඩිව කියයි මදුරිකා මාස කිහිපයක්ම පුවත් මවපු නැගිනහිර ජැටියේ ප්‍රශ්නය විසඳන්න ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා වෘත්තීය සමිති නියෝජිතයින්ට අගමැතිවරයා ඊයේ උදෑසන පැහැදිලිවම කිව්වා නැගිනහිර පරයන්තය විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ කියලා අගමැතිතුමාගේ ඒ නිවැරදි වචනයේ තීරණයට ඊයේ රාත්‍රියේම පූර්ණ අනුමැතිය හිමි වුණා ඒ කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒකමතිකව සම්මත වුණා ඒ එක්කම ශ්‍රීහාන් අකුරට වැඩ කරපු වෘත්තීය සමිතිත් අද ඉඳලා ආයෙත් ඔවුන්ගේ රාජකාරියේ නිරත වෙන්න තීරණය කරලා තියෙනවා කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ විදේශීය සමාගමකට වෙකිනීමට රජය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වරාය වෘත්තීය සමිතිය එකමුතුව උද්ඝෝෂණයක් මෙන්ම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹ සිටියා ජනාධිපති අගමැතිතුමා ඇතුළු සියලු දෙනා නැගිනහිර ජැටිය විකුණන්නේ නැති බවට අවධාරණය කළද ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අකණ්ඩව සිදු කළා අග්‍රාමාත්‍යවරයා සහ වරාය වෘත්තීය සමිතිය එකමුතු අතර සාකච්ඡාද පැවැත්ුණේ එවැනි පසුබිමක් යටතේ එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ නැගිනහිර පර්යන්තයේ විකුණන්නේ හෝ පරිපාලනීය වෙනත් කිසිවෙකුට පවරන්නේ නැති බවයි යනු වරාය ගැටලුවට විසඳුම් ලැබුණු අතර වෘත්තීය ක්‍රියාමාර්ගයෙන්ද ඉවත් වීමට වරාය සේවකයන් තීරණය කළා ඒ අනුවයි නැගිනහිර පර්යන්තයේ 100%ක්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන ආයතනයක් බවට ක්‍රියාත්මක වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ විවිධ මතවලට ඉඳ දෙමින් අපේ කමිටුවක් පත් කරා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුව කියලා හෙකොත් ඒ වගේම ව්‍යාපෘති කමිටුවකුත් මේ වෙනුවෙන් පත් කරා වරාය අධිකාරිය විසින් සම්පූර්ණ පරිපාලනමය අයිතිය 100%ක්මත් එහි පරිපාලනමය කටයුතුත් වරාය අධිකාරිය විසින් ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේම බටහිර පර්යන්තය රජයේ මූලික කොටස් පාලනය සභාගෙන ත්‍රි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි කණ්ඩායමකට පෝරා රටක යම් කිසි ආයතනයක් උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේශවලට එකඟව ඒකට අවසරය ලබා දීමට අපේ තීන්දුවක් කරන් තියෙනවා මෙතර කැබිනට් මණ්ඩලයේ තීරණයත් සමග අද දිනට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර සේවකයන් සුපුරුදු පරිදි වරාය රාජකාරී කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබුණා කැබිනට් මණ්ඩලයේගත් තීරණේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන එකමුතුව හා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා අපිට කාටවත් අත නොපා ජීවත් වීමේ අවශ්‍ය සම්පත් ටික ඔක්කොම දීලා තියෙන රටක් දේශපාලනඥයන්ට වියන් අල්ලලා පස්සකට වෙලා ඉන්න සූදානම් වෙන්න හොඳ නෑ අපි මේ රට අපේ निर्माण ඊයේ සිට මේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න අපේ 212 සංගම අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඒ නිසා අපි රටට යමක් කරලා පෙන්නුවා. මේ සටනේ ප්‍රධානම භූමිකාව 23ක් සමග ජාතික ව්‍යාපාරය කරනකොට 50%ක කාර්යභාරය කළේ මාධ්‍යෝව. මේ සටන අවභාවිතා කරේ නෑ. හෘදයාංගම ස්තුතිය. කොළඹ වරායේ නැගිනහිර පරයන්තයේ ඇති වෙලා තිබ්බ ගැටලුව ජනාධිපතිතුමත් අගමැතිවරයාත් ආණ්ඩුවත් එක්වලා වෘත්තීය සමිති ඉල්ලීමටත් කන් දීලා සාර්ථකව විසඳුවත් දේශපාලන වේදිකාවේ නම් අදත් ජැටිය ප්‍රශ්නයක් වෙලා අපේ රට සුපිරි බලවතුන්ගේ පොරපිටියක් බවට අදපත් වෙලා තියෙනවා කලින් මේක තිබෙන්නේ නැහැ නමුත් අද චීනය අනවශ්‍ය විදියට සීමාවක් නැතුව සම්බන්ධ කරගත්ත නිසා
ඉන්දියාව උරුම වුණා. ඒක ස්වභාවිකයි. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඉංග්‍රීසි ජාතික යටත් කරගත්ත කාලයටත් වඩා දූෂිත කිවිසුමක් තමයි වරායේ කිවිසුම 185ක් චීනයට 115ක් ලංකාවට. මේ චීන කම්පැනි ඇවිල්ලා කිවිසුම් ගහලා මේ රටේ සම්පත් ටික විකුණුවා. හැබැයි එතකොට මේ කවුරුත් හිටියේ කෑ ගැහුවෙත් නැහැ. මොකද හේතුව ඒ වෙලාවේ සාක්කු පිරෙව්වා. ওই කට්ටියගේ ඔක්කොගෙම ආණ්ඩුව කලමනාකරිත්වයට ආපම සම්පූර්ණයෙන්ම අනාගෙන තියෙන්නේ නැගෙනහිර පර්යාන්තය ගැනත් අනාගෙන තියෙන්නේ. කිසිම පැහැදිලි පිළිතුරක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පහුගිය යහපාලන සමයේදී මේ රට කුණු කොල්ලට විකුණන්න පටන් ගත්තේ ඔවුන්ට මෙය හරියට කලමනාකරගෙන කරගන්න බැරි වෙච්ච නිසා. පහුගිය දිනවල ඇති වෙච්ච නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව කාලේ ගත්තු ගිවිසුමක් ඉන්දියාව ජපානය මේ හැමෝම එකතු වෙලා කරගත්තු කාරණාවක් නිසා තමයි මේ විදිහට මේ කලමනාකරණය කරන්න සිද්ධ වුනේ. මැතිවරණයේදී ජනතාව රැවට්ටුවා විකුණන්නේ නැහැ කියලා දැන් විකුණන්න ගිහිල්ලා කියනවා විකුණ එක නෙවෙයි ආයෝජනයක් කියලා. දැන් කියනවා නැගෙනහිර නෙවෙයි අපි බටහිර විකුණනවා. කෝක විකුණුවත් විකුණනවා. සමහරු මේ නැගෙනහිර පර්යන්තයේ තියෙන විශේෂ වටිනාකම නොදන්න බබ්බු වගේ නැගෙනහිර පර්යන්තයයි අනිත් තියෙන පර්යන්තයයි ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. නොදැන කරන දෙයක් නෙවෙයි සම්පූර්ණ තක්කඩිකමක්. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මේ තීන්දුව ඉතාම නිවැරදිව ගැනීම ගැන අපි අපේ ගෞරවය ඒ වගේම ප්‍රසාදය පළ කරනවා. එදා හම්බන්තොට වරාය ගෙඩිය පිටින් විකුණනකොට සටන් කරන්න හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ කවුරුත්. මද්රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගෝඩ් ෆාදර් නමින් හඳුන්වපු අපරාධ කල්ලි අතරත් ප්‍රමුඛයෙක් වෙච්ච කෙනෙක් තමයි කිඹුලා ඇලේ ගුණා කියන්නේ. ඉන්දියාවට පැනලා ගිහිල්ලා ඉන්දියාවේ ඉඳලා ලංකාවේ කුඩු ජාවාරම් වල නිරත වෙච්ච අපරාධ කරුවෙක්. අන්න ඒ කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවේ චෙන්නායි වලදී ඉන්දියා පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ජාවාරම් වල යෙදිච්ච ගුණාගේ පුතාත් අපරාධ කල්ලි අතර අති දක්ෂ වෙඩික්කරුවෙකු වෙච්ච බුම්මාත් අත්තරංගුවට ගත්තා කියලා ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දීලා තියෙනවා. ඔව් මදුනිකා. මේ තුන් දෙනාම ලංකාවට ගෙන්න ගන්න මේ වෙනකොටත් රටවල් දෙක අතර සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ප්‍රධාන පිළි පාතාල නායකෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස සැලකෙන සිත්තයා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවට පලා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. 1999 වසරේදී කොටි ත්‍රස්තයන් හිටපු ජනාධිපතිනිය ඉලක්ක කරගනිමින් කොළඹ නගර සභා පිටියේ පුපුරවා හැරි මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුලා ඇලේ ගුණා නැමැත්ත අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා. එම පරීක්ෂණ සඳහා ඔහු සොයමින් සිටින අතරතුරයි මෙම අපරාධකරු ඉන්දියාවට පලා ගොස් තිබුණේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනද නිකුත් කර තිබුණා. එහෙත් ඉන්දියාවේ සිට ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ මෙහි වූ බව පසුගිය කාලයේ පුරාම ප්‍රකාශ වුණා. ඉන්දියාවට පලා ගිය කිඹුලා ඇලේ ගුණා එරටදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ. කෙසේ වෙතත් කිඹුලා ඇලේ ගුණා ඔහුගේ පුතා හා පාතාලේ දක්ෂ වෙඩික්කරුවෙකු වන බුම්මා නැමැත්තා ඉන්දිය පොලිසිය මගින් චෙන්නයි නුවරදී අත්අඩංගුවටගෙන ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා තහවුරු කළා. ඔහු අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනවා මිනිමරු නඩුවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් හැටියට තමයි ඔහු නම් දලා සිටින්නේ. තවත් එක්කෙනෙක් ඉන්නවා, එයා තමයි බුම්මා කියන පුද්ගලයා. ඔහුගේ නම ස්ටැන්ලි කෙනෙක් ප්‍රනාන්දු ක්‍රිෂා. කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරණ වෙඩික්කරුවෙක් හැටියට තමයි ඔහු සඳහන් වෙන්නේ. ඔහු බොහෝ මිනිමරුම් කරලා තියෙනවා. කිඹුලා ඇල ගුණා කියන පුද්ගලයාගේ පුතෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහුගෙන වැඩි විස්තරයක් තාම දන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉන්දිය බලධාරීන්ට අපේ ස්තුතිය පුරනමනවා. මේක තමයි අපි ආවපු රෙඩ් නෝටිස් එක. අපි නුදුරු අනාගතයේදීම ඔවුන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඩයස්පෝරාවටත් රටට එරෙහි බලවේගවලටත් රටේ සාමයට බාධා වෙන කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා අවධාරණයෙන්ම කියනවා. පොලිස් ත්‍රස්ත කොට්ටාසේ අත්අඩංගුවට ගත්ත සැකකරුවන් නිදහස් කරන්න කියලා ඉල්ලලා කිලිනොච්චේදී උද්ඝෝෂණය කළ පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් සිද්ධිය මාධ්‍යයට හෙළි කරමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ විදිහට කියුවේ. ඊයේ දිනේදී කිලිනොච්චියේ ඒ නමේ මාර්ගයේදී පුද්ගලයින් 23 දෙනෙක් පමණ සහභාගී වූ ഘോഷණ ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. මේ සම්බන්ධව සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම අයගේ ඥාතීන් පොලිස්
ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ නැවත වරක් LTT සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට අදාළවයි. ඒ වගේම ඔවුන් බාරේ තිබී පුපුරන ද්‍රව්‍ය ඩෙටනේටර් ආදියත් සොයාගනු ලැබුවා. අන්තර්ජාතික වශයෙන් සිටින ඩයස්පෝරාවේ යම් යම් පුද්ගලයින් විසින් මෙම පුද්ගලයින් හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවට පෙන්වීම සඳහා මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වනු ලැබෙනවා. සියලු දෙනාම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නැවත වතාවක් ශස්ත්‍රක්‍රියාවල නිරත වීම, එවැගේම මේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවයට හානි කිරීම වැනි ක්‍රියා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවටගත් පුද්ගලයින් දැනට පොලිසිය භාරයේ සිටිනවා. අධිකරණය වෙත ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. අඛණ්ඩව පස්වන දිනටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 800 සීමාව ඉක්මවා යද්දී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමත් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කොරෝනා මඩින මෙහෙයුමට දායකත්වය ලබා තිබමින් සිටියදී කොරෝනාවට ගොදුරු වූ වෛද්‍යවරයෙකු මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක්ද අද වාර්තා වුණා. කොරෝනාවෙන් මිය ගිය ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොරෝනාවට පාවිච්චි කරන කොවිෂීල්ඩ් දෙන්නත සාර්ථකව එන්නත් කිරීමේ වැඩපිළිවෙල අපේ රටේ ක්‍රියාත්මක වෙන අතරදී අද දවසේ ටිකක් දුක්ඛදායක ආරංචියක් අපට වාර්තා වුණේ ඒ ගාල්ල කරාපිටියේ රෝහලෙන්. රාගබ රෝහලේ වෛද්‍ය ගයන් දන්තනාරායනට අද දවසේ කොරෝනා හින්දා ජීවිතය හිමි වුණා. අපේ රටේ පළමු වරට කොරෝනාව ආසාදනය වෙලා වෛද්‍යවරයෙකු මේ විදිහට මිය ගියේ. ඒ වගේම පහුගිය දවස් 5 ගත්තහම එක දිගට කොරෝනා ආසාදිතයන් 800ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් විශේෂත්වයක්. අපි බලමු අද දවසේ අපේ රටේ කොරෝනා සම්බන්ධ තොරතුරු මොනවද කියලා. කොරෝනා ආසාදනයේ වී ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි වෛද්‍ය ගයන් දන්තනාරායන මහතා අද උදෑසන මිය ගියා. කොරෝනා ආසාදනයේ වී ඇති බව තහවුරු වීමත් සමග IDH රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරයා කරාපිටියේ ශික්ෂණ රෝහලට මාරු කර යවුනා. එහිදී කෘතිමව ඔක්සිජන් ලබා දිය යුතු තිබු බැවින් එක්මෝ යන්ත්‍රයකට සම්බන්ධ කළ බවටයි වාර්තා වුණේ. 32 වරුදි වියේ පසු ඒ මහතා රාගම රෝහලේ සේවය කරමින් සිටියා. ඔහුගේ මවහා බිරිඳද මෙවර විට කොරෝනා ආසාදිතව සිටිනවා. හලාවත අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කලක් සේවය කළ ඔහු දරුවන් සුවපත් කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළායකු බවට බොහෝ දෙනාගේ ගෞරවයට ලක්ව සිටියා. වෛද්‍ය විද්‍යාවට මෙන්ම සංගීතයටද දැඩිසේ ඇලුම් කළහු. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසයෙන් මියගිය පළමු වෛද්‍යවරයාද වනවා. ඉතාම කනගාටුවෙන් අද දවසේ අපි දැනුම් දෙනවා සෞඛ්‍ය වෘත්තිකයේ කොවිඩ් රෝගී නිසා මරණයට පත්වෙච්ච පළවෙනි අවස්ථාව මාසයකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කළා අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. විශේෂයෙන්ම රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතාම අවදානම් තැනකට ගමන් කරමින් තියෙනවායි කියන එක පහුගිය මාස දෙක තුන ඇතුළත අඛණ්ඩව අවධාරණය කළා. මාසයකට කලින් අපි රෝගීන් 400ක් 500ක් දෛනික වාර්තා වෙච්ච ප්‍රමාණය පිටපිට දවස් 5ක් එක දිගට දැන් රෝගීන් 800කට වැඩියෙන් වාර්තා මේ தத்துவ අපිට අතුර අභියෝගයක් වෙලා හමාරයි. නමුත් තාමත් අපි විශ්වාස කරනවා මේ தத்துவ අපිට ජයගත හැකි අභියෝගයක් කියලා. 150කට අඩු ගාණක් තමයි තාමත් අධි අවදානම් කලාප විදිහට අපි හඳුනගෙන තියෙන්නේ. ඒ කියන්නේ අති බහුතරයක් සෞඛ්‍ය වෛද්‍යාධාරි කාර්යාල තාමත් අපිට යම් මට්ටමකට බේර ගන්න පුළුවන්. මෙරටින් වාර්තා වන කොරෝනා සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 64,983ක්. 5,617 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 968 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 59,043ක්. මේ අතර COVID-19 ආසාදිතව සිටි 7 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 202 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 121 දෙනෙකු කාන්තාවන්. හිටපු කතානායකවරයෙකු වන විජේමු ලොකුබණ්ඩාර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. ඒ මහතා මෙවන විට ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමකේ මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට COVID-19 ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයන් නිරෝධායනයට යොමු වී සිටියා. පසුව කළ PCR පරීක්ෂණයේදී විලේකම්ගේ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
කොරෝනාවට එරෙහිව තමා නිපද වූ දේශීය ඖෂධය මෙවර විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව ක්‍රිටිකල දේවේන්ද්‍ර මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ බේරගත්තේ අපි කියන එක අපිට වක්කෙම යුතුව කියන්න පුළුවන්. මොකද ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම 50,000කට වැඩි අපේ බෙහෙත් බීලා තියෙනවා. අපි අපේ ශක්තියෙන් බෙහෙත් එක මේ වෙනකොට අරගෙන යනවා. රාජ්‍ය අනුග්‍රහයක් තාම ලැබිලා නැහැ. අපේ බෙහෙත් වලින් ලැබපු සුවය කටින් කට ගියාට පස්සේ ඒ විශ්වාසය මත ජනතාව මේ වෙනකොට අපේ බෙහෙත් එකත් එක්ක රැඳිලා ඉන්නවා. මට ඕන උනේ ලෝකේ කොරෝනා කියලා වෛරසයක් ඇවිල්ලා අනිත් හැම රටක්ම බෙහෙතක් හොයනකොට ලංකාවෙනුත් සමාජ භාෂාවෙන් කියන මේඩ් ඉන් ශ්‍රී ලංකා ලංකාවේ නිෂ්පාදනයක් කරන එක සාර්ථක ලෙස නිෂ්පාදනය කරා. සතුටු වෙන්න අපේ එකමට අපි බෙහෙතක් ඇදුවා. හිනා වෙනවා නම් හිනා වෙන්නේ මඩ ගහනවා නම් මඩ ගහන්නේ මට නෙමේ අපේ එකමටයි මේ මඩ ගහගන්නේ අපේ ජාතිය කොට වෙලා. ගෙවි ගිය පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 392,565ක් මරණ 9,210ක් වාර්තා වී තිබෙනවා. ගෙවි ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතින් 125,454ක් වාර්තා වී ඇති අතර මරණ 1,904ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 25,285ක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 609ක්. බ්‍රිතාන්‍යයෙන් ගෙවි ගිය පැය 24 තුළ ආසාදිතින් 18,607ක් වාර්තා වෙද්දී මරණ 406ක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ ආසාදිතින් 17,648ක් වාර්තා වී ඇති අතර මරණ 437ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතින් 8,587 දෙනෙකු වාර්තා වෙද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 94ක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කොරෝනාවට ලෝකයේ විවිධ හෙන්නත් පාවිච්චි කරනවා. අපේ රටේ තෙන්නත් කරන්නේ දැන් සාර්ථකව සිද්ධ වෙනවා. හැබැයි ඔබ අප හැම දිනෙකම මතක තියාගත යුතු කරුණ වෙන්නේ කොරෝනාව තවමත් අපට බලපෑම් මෙල්ල කරනවා. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තව දුරටත් කටයුතු කිරීම අප හැම දිනෙකේම වගකීමක්. මෙන්න දැන් ලැබුණු පොතක්. කොවිඩ් 19 ආසාදිතින් තවත් 361 දෙනෙකු මීට ටික වේලාවකට පෙර හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 65,344ක්. ඊයේ රැස්වුණ කැබිනට් මණ්ඩලය වැදගත් තීරණ රැසක්ම අරන් තියෙනවා. ඒ අතරනුත් දුම්රිය මැදිරිය දේශීයව නිෂ්පාදනය කරන්නත් ප්‍රතිසංස්කරණය කරන්නත් කැබිනට් මණ්ඩලය පූර්ණ අනුමැතියත් දීලා තියෙනවා. දුම්රිය මැදිරිය 100ක් නිෂ්පාදනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය ලබාගෙන ඉනවා. ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකිකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. වර්තමාන දුම්රිය මැදිරි අවශ්‍යතාවය 700ක් පමණ වෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැවතෙල් ආනයනය කිරීමේ ව්‍යාපාරයට නැවත පිවිසීම සඳහා ඉදිරිපත් කළ වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය හිමි වුණා. තනකකාරී මිල ගණන් යටතේ නැවතෙල් සැපීමට හැකිවීම තුළින් මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරන නාවික යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති. පොහොර සහනාධාරයේ ඉදිරිදී ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව වී සඳහා පොහොර සහනාධාර ක්‍රමවේදය දැනට ක්‍රියාත්මක අයරින්ම එක් කන්නයකට හෙක්ටයාර දෙකකට උපරිමයකට යටත්ව වර්ෂයකට කන්න දෙකක් සඳහා ලබා දෙනවා. විනෝන වෙනත් භෝග සඳහා පර්යේෂණ ආයතන මගින් තීරණය කරනු ලබන ප්‍රමාණයට අනුව වර්ෂයකට උපරිම වශයෙන් හෙක්ටයාර පහක් දක්වා පොහොර මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා. යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථානවල සිටින ඉඩම් නොමැති අවතැන් වූ පවුල් සඳහා ඉඩමක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව රුපියල් 107ක මුදල නොඉක්මවනසේ රජයේ තක්සේරුවලට යටත්ව පර්චස් 10ත් 20ත් අතර ඉඩම් කොටස් පෞද්ගලික අයිතිකරුවන්ගෙන් මිලදීගෙන එම පවුල් වෙත ලබා දෙනවා. එමෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ක්‍රමවේදයක් සකස්කොට එම පවුල් නැවත පදිංචි කිරීමද සිදු කරනවා. මේ අතර උතුරු හා උතුරු මැද පළාත්වල ජනතාවට ලබා දෙන ශුද්ධ මුල්‍ය ණය පහසුකම් සැපීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ යටතේ දැනට ලබා දෙන උපරිම ණය සීමාව රුපියල් 100,000 දක්වා වැඩි කිරීමටත් වාර්ෂික පොලිය 9% සිට 6% දක්වා අඩු කිරීමත් සිදුවනු ඇති. අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුන්ට වඩා හොඳින්ම හඳුනාගත්තේ විදේශිකයන්. ඒ නිසාමයි වරින් වර විවිධාකාරයේ ආක්‍රමණ අපිට එල්ල වුණේ. හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් වෙත වූ ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පැවැත් වූ පළමු නිදහස් දින උළෙල අභිමානවත් ලෙස සමරපු අයරු නිදහසේ සටහනින් ගෙනෙන්නේ චරිත ධනංජය.
1815 මාර්තු 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කරන්නට උඩරට රදලයින් එවැගේම ආණ්ඩුකාරවරයා මේ සියල්ල එකතු වෙති. නුවර කලාවියේ නිලමේවරයා පමණක් විරුද්ධතාවයේ පළ කළ බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් සුදු ජාතිකින් ඔසවන ඒ ඉංග්‍රීසි කොඩිය නැත්නම් එංගලන්ත කොඩිය පහත හෙලන්නට බොහොම එඩිතරව දිවි පරදුර තබලා ඉදිරියට එන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ඇතුළු සුවිශාල පිරිසක් මේ නිදහස් සටන වෙනුවෙන් ලය කඳුල සුසුම ජීවිත සියල්ල පූජා කළා. වසර 133ක පරාදීනත්වයෙන් මිදී ස්වෛරී නිවහල් නිදහස් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් වූ සුවිශේෂ දිනය ලෙස 1948 පෙබරවාරි 4 වෙනිදා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. එදින හිරු උදාවන්නේ ඉංග්‍රීසි නැතුව තිබූ මේ ස්වර්ණ භූමියට නව යුගයක් උදා කරමින් සමාජ සංස්කෘතික හා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටි ස්වදේශිකින්ට නිදහස සමග ලැබුණු අස්වැසිල්ල සුළුපටු නොවේ. දේ නිදහස අභිමානවත් ලෙස සමරන්නට විචිත්‍ර උත්සවමින්ම ආගමික වැඩසටහන්ද රට පුරා සංවිධානය කෙරුණේ ඒ උතුරා යන සතුට හේතු වෙනි. මහාමාන්‍ය ඩී.එස්. සීනානායක මහතා එදා ප්‍රකාශ කළේ මේ අභිමානවත් නිදහස දිනා ගන්නට ලේ බිඳක්වත් නොසෙල් වූ බවයි. මේ කාලයේදී මේ ලංකාව නිදහස ලැබිච්ච වෙලාවේදී අපි සියලු දෙනාම සිංහල ද්‍රවිඩ මරක්කල දන් දෙවි සහ ලංකාව උරුමකේන කවුරු එක්සත් වී එක සහෝදර ප්‍රේමී එක බැම්මෙන් බැඳි අපි ධෛර්යය දා අපේ රටේ අපේ ජාතිය අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩි කර ගන්න උදට ගමු. අපි කල්පනා කර ගන්න ඕන අපි මේ ලංකාව දියුණුව කර ගන්න ඕන නම් අපි සියලු දෙනාම එක අවාගේ ජාති භේදයක් කුල භේදයක් ආගම් භේදයක් නැතුව සහෝදර ප්‍රේමෙන් එක ජනය හැටියට ක්‍රියා කරන්න සිදිර ගමු. ගාල් මෝදොර පිටිය නිදාසේ අභිමානෙන් ඒකාලෝක වී තිබින ජාතික දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමද සිදු වූ අතර පෙබරවාරි 4 වනදා සිට 17 වනදා දක්වා විවිධ සැමරුම් උත්සව රට පුරා ක්‍රියාත්මක කෙරිණ. එහි සුවිශේෂීම දිනය වූයේ පෙබරවාරි 10 වනදායි. එදින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරස්‍රී ඉදිකළ නව රැස්වීම ශාලාවේදී පැවැත්විණ. එසේම පෙබරවාරි 13 වනදා මහනුවර මගුල් මඩුවේද නිදහස් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබින. ඒ සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කළේ ග්ලෝස්ත ආදිපාදිවරයයි. ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ සිට ජාතික කොඩිය ඔසවමින් ශ්‍රී ලංකාව තවදුරටත් ඉංග්‍රීසියේ කොලනියක් නොවන බව සීලු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනු ලැබින. මේ නිදහස සමග හිරු නොබසින අධිරාජ්‍යයට එක් රටක් අහිමි වෙති. උස් නිදහස වෙනුවෙන් සටන් වැදුණු හෙළයෝ සනසුම් සුසුම් හෙළූහ. හැත්තෑ තුන්වන නිදහස සෞඛ්‍යාරක්ෂිතව නිදහසේ සමරන්න සියලු කටයුතු මේ වෙනකොට නිදහස් චතුරස්‍රයේ සූදානම් වෙලා තියෙන්නේ. නිදහස් උළෙලට තව දින දෙකක් තියෙද්දි සැමරුමේ සූදානම ගැන කියන්න නිමේෂ චමස් සංකල්පත් සූදානමයි. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මෞබිමක් යන්න තේමාව බවට පත් කරගනිමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල එළඹෙන 4 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානයෙන් සමරන්නට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. ඊට අදාළ පෙර පුහුණුවීම් කටයුතු අද දවසේදීත් පැවැත්වෙන ආකාරය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අපිට දකින්නට හැකියාව ලැබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු අංශ රැසකගේ දායකත්වයෙන් මෙවර එය චාම් වර්ණමත් උත්සවයක් ලෙස පැවැත්වෙන්නේ COVID-19 වසංගතය නිසා. ඊට අදාළ කරන සෞඛ්‍ය නීති, නිරෝධාහාර නීති මේ සියල්ල ආරක්ෂා කරගැනීමෙන් තමයි මෙවර 73 වන ජාතික නිදහස් දින සැමරුම අපි සමරන්නේ. එවෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් තිබෙනවා. 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති නිදහස් දින පෙරහුරු නිරීක්ෂණය කිරීමට අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහතුරුන්ද එක්ව සිටියා. මෙවර ජාතික නිදහස් දින සැමරුමට
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් රණවිරුවන් 3153 දෙනෙකු, ගුවන් හමුදා රණවිරුවන් 740 දෙනෙකු, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් 510 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ 457 දෙනෙකු එක්වීමට නියමිතයි. 73 වන ජාතික නිදහස් දින සැමරුමට සහභාගී වන සියලු දෙනා PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අනිවාර්යයෙන්ම ලක් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි නිවැරදිව අනුගමනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. ජාතික නිදහස් දිනය සැමරෙන සතිය තුළ සෑම නිවසකම මෙන්ම රජයේ සහ පෞද්ගලික ආයතනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර නිදහස් දින පෙරහුරු පැවැත්වෙන හෙට දිනේද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව පෙරවරු 6 සිට 11 දක්වා ටොරින්ටන් නිදහස් මාවත නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය සීමා කරනවා. අනෙකුත් මාර්ගවල සාමාන්‍ය පරිදි රථවාහන දහවනේ සිදු කරන අතර පෙරහුරු දිනවලදී සහ නිදහස් දිනේදී නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල වටරවුම සහ නිදහස් මාවතට රථවාහන ඇතුළුවීම නතර කරනවා. මේ සමගින් ස්වාධින් රූපණී සවස 6යි 30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාර පත්තනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9යි 30ට.